අද ජනවාරි 8 රට කෑ 8 රටට හෙටක් නැති කළ 8 මේ වැඩබැරි පරගැති හොරුපිරි ආණ්ඩුවට අදට තෙවසරයි. අද වගේ හරියටම අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ රට පාලනය කරන්න වරම දුන්නේ. වෙනත් වචනවලින් කියනවා නම් ජාතික කොඩියේ ඉන්න සිංහයා අතේ තිබෙන කඩුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතට පත් කරලා අදට හරියටම වසර 3ක් වෙනවා. ජාතික කොඩියේ සිංහයා අතේ තියෙන කඩුව සංකේතවත් කරන්නේ ජනතා බලය සහ යුක්තිය. ඒ නිසා ජනතාව මේ කඩුව අගම ජනාධිපතිතුමා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න මේ කඩුව භාවිතා කරන්න. නමුත් අවාසනාවට ජනාධිපතිතුමන් වසර 3ක් පුරාවට අලංකාරයට මේ කඩුව තබාගෙන හිටියා මිසක් කඩුවෙන් වැඩක් ගත්තේ නැහැ. ජනාධිපතිතුමා හරියට කඩුව වැනුවා නම් මේ වෙන විට බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අගමැතිතුමා කැපී යන්න ඕනි. අල්ලස් චෝදනාවට රවි කරුණානායක මන්ත්‍රීතුමා කැපී යන්න ඕනි. වනාන්තර විනාශයට රිෂාඩ් බදුර්දී නැමැතිවරයා කැපී යන්න ඕනි. නමුත් එහෙම සිද්ධ වෙලා නැහැ. ජනාධිපතිතුමා මීට සති දෙකකට කලින් ඔන්න මං කඩුව වනනවා කවුරු කැපේවිද දන්නේ නැහැ කියලා ප්‍රකාශ කරාම රටේ ජනතාව හිතුවේ ජනවාරි 3 වෙනිදා ජාතිය අමතනවා බලාපොරොත්තුනේ කඩු ආරම්භයක් බලාපොරොත්තු වෙයි. නමුත් ජනතාවට අවසාන වශයෙන් සිද්ධ වුණේ බලාපොරොත්තු බංගත්වයට අපේක්ෂා බංගත්වයට පත් වෙන්න පමණයි. මේක හරියට කමින් සූන් ට්‍රේලර් එකේ කඩු අරගෙන දුවන් එනවා පෙන්නුවාම කඩු හරඹයක් බලාපොරොත්තු වෙන චිත්‍රපටිය බලන්න ගියාම කඩු නැටුමක් විතරක් චිත්‍රපටිය තිබුණා වගේ වැඩක්. ඒ නිසා ජනාධිපතිතුමා හරියට අද සිටවත් කඩුව වනන්න සූදානම් නම් ඔන්න ජනාධිපතිතුමනි අල්ලස් කොමිසමේ පුස්කකා තියෙනවා ටොප් 10 දූෂණ සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු පැමිණිලි. ඒ සම්බන්ධයෙන් එතුමාට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. දැන් වසර 3ක් මේ කඩුව භාවිතා නොකර තිබිලා බලන්න මේ කඩුව හොඳටම මලකඩකා. තවදුරටත් ජනාධිපතිතුමා මේ කඩුව මෙහෙම භාවිතා නොකර තිබුණොත් සිංහ කොඩියේ ඉන්න සිංහයාට ලැජ්ජ හිතිලා කොඩියෙන් බැහැලා කැලේට ගිහිල්ලා හැංගෙන්න ඉඩ තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බලය දෙන්න කැපවුණු එජාපය වෙනුවෙන් වසර 3ක්ම කළගුණ සැලකුවා හොඳටම ඇති. ඔබතුමාට සැබවින්ම බලය දුන්නු මේ රටේ ජනතාවට කළගුණ සලකන්න දැන් කාලය එළඹිලා කියන එක අපි ජනාධිපතිතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ ආණ්ඩුවේ ගත වුණු මූසල තෙවසර විදියට තවත් වසර 2ක් ගත කළොතින් අපට රටක්වත් රටට හෙටක්වත් ඉතුරු වෙන්නේ නැති නිසා අපි මේ රටේ ජනතාවගේ ඉල්ලා සිටිනවා පෙබරවාරි 10 වෙනිදාට මේ ආණ්ඩුව ගෙදර යවන සටන ආරම්භ කරන්න කියලා.